හිටපු ජනාධිපතිතුමා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිදු කළ ප්‍රකාශය. මොකද ඒක රටම දැක්කේ බොහොම නරක විදියට එකක්. එතුමා කිව්වා මේ රොෂාන් නැමතුමාගේ කීම් අහලා කියලා. ඉතින් මම එහෙම කේලම් කියන දේශපාලඥයෙක්වත් මගේ ජීවිතේක පුරුද්දක්වත් නෙමෙයි. ඒ පුරුද්ද එතුමලට නම් තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේ කාබනික වගාව සම්බන්ධයෙන් මේ තීන්දුව ජනාධිපතිතුමා ගත්තේ කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමා සිරිපාලද සිල්වා මැතිතුමන්ලා පරිසර ඇමතිතුමා විදියට මහින්ද අමරවීර ඇමතිතුමාලා ලසන් තලවිගිය මැතිතුමා කැබිනට් මණ්ඩලයේ නැති වුණත් ඒ සියලු දෙනාගේම එකඟතාවයත් මත එතකොට සාමූහික ගත්ත තීන්දුව. ඒ වගේම තමයි අමුතුවෙන් කේලමක් නෙමෙයි මම කියන දේ ප්‍රසිද්ධිය කියනවා. එතුමා පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කරේ මේ වී ප්‍රශ්නේ අල්ලගෙන කාබනික වගාවල්ල ඒක තමයි ඇත්ත කතා. සාය තුමා කිව්වා මේ අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක් කියලා. ඉතින් ඒක හින්දා අපි එදා ඒ සාරාන් ගැහිල්ලත් ඒ විදිහේ ගැහිල්ලක් වෙන්නේ නැති නිසා ඒ ගැහිලි තවදුරටත් ගහන්න නැති වෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට ගැටලුවක් නැහැ. එයා අපිත් එක්ක ඉන්නවා. දැන් එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නකුත් නැහැ ගරු කතා නැහැ. බොහොම ස්තුතියි. අවදුරටත් මේ පිළිබඳව කතා කළ යුතු දෙයන්න පිළිබඳව සියලුම දෙනා සිටිය යුතුයි. ඉතින් මේ ප්‍රශ්නේ දිගින් දිගටම කතා කරනවා නම් පක්ෂයක් විදිහට අපිට මේ පිළිබඳව කතා කරන්නත් සිද්ධ වෙනවා. මා දැක්කා ඊයේ මහින්දානන්ද අරුත්ගමගේ කුසිකර්ම අමාත්‍යතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන කියනවා. ඔහු පාවිච්චි කරන ලද වාහන ප්‍රමාණ ගැන, ඔහුගේ නිවසේ දිග පළල, නේද මහජනයාගේ ධනෙ විනාශ කරන ආකාරය පිළිබඳ කියනවා. හිටපු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ගැන, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කියනවා. දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න ජනාධිපතිතුමා ගැන කියනවා. ඒ වගේම එකිනෙකා පොදු සම්මුතියකට එනවා. මේ කසලගොඩ තව තව පතුලට හැරුවොත් තව තව ගඳ ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඇත්තටම අපි කැමති ඒක අවුස්සනවා නම් අපි පස්සකට වී බලා සිටිමු. සියලු සැලසුම් ක්‍රියාත්මක කරලා මේ මහා කන්‍යය ජය ගන්න අපි සියලු දේවල් සැලසුම් කරලා තිබුණත් මම මෙතෙන්දි කිව යුතුයි පදනම් විරහිත එල්ල කරන අභූත චෝදනා නිසා සැලසුම් කරලා තිබුණ ආකාරයටම අපිට වී ගොවියට අවශ්‍ය කාබනික පොහොර ටික දෙන්න බැරි වුණා. මේ කියපු සියලු අභියෝග අතර ශක්තිමත් වෙච්ච අපි එන යල කන්‍යයට මේ වෙනකොට සියලුම සැලසුම් සූදානම් කරලා ඉවරයි. අවසාන වශයෙන් කියන්න අවශ්‍යයි වී ගොවිතන කියන සිදු කරන ගොවීන්ට කාබනික පොහොර වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරයේ 100%ක්ම නොමිලේ ලබා දීමේ රජයේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉදිරියට සිදු කරන අතර එළවලු සහ අනෙකුත් භෝග සඳහා යම් ක්‍රමයක් සකසා මේ පොහොර සහනාධාරය අඩුම වශයෙන් 50%ක ප්‍රමාණයක්වත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. වැරදි තීරණ ගත්තොත් අරමුණ හොඳ වුණත් එය ඛේදවාචකයකින් අවසන් වෙන්න පුළුවන්. නමුත් අපි කිසිවෙක් එකවරටම කැබිනට් පත්‍රිකාවක් දාලා පැය 24න් කාබනික ගොවිතැන කරන්න පුළුවන් කියලා අපි කවුරුවත් එහෙම යෝජනා කරේ නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් මටත් ආණ්ඩුවේ සමහර පාර්ශ්වයන් සමහර අය චෝදනා කරනවා මේක මම මැදිහත් වෙලා යම් කිසි දායක වෙලා ගත්ත තීරණයක් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාව දානතුරු මේ සම්බන්ධයෙන් අපිට කිසිම දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. ආණ්ඩුව විසින් මේ වැඩපිළිවෙල කිරීම සඳහා 45 දෙනෙක්ගේ කමිටුවක් පත් කළා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මුදල් අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් මම අහන්න කැමතියි මහින්දානන්ද ඇමතිතුමාගේ ඔබතුමන්ලගේ කමිටුව එක දවසක් කරේ රැස් වුණාද? එක දවසක්. මේකේ අඩුපාඩුකම් තියෙනවා අපි නෑ කියන්නේ නෑ. මේක අමාරුයි. අපි නෑ කියන්නේ නෑ. හැබැයි ඔබතුමාලා කිසි කෙනෙක් අතිගරු ජනාධිපතිතුමා සත්භාවයෙන් ගත්ත මේ තීන්දුව ඒකේ වටිනාකම මේකේ අග තමුන්ාසෙලා මේක ගොනු කරලා මේකේ තිරසාර මේකේ ලැබෙන සංවර්ධන මේකේ කවුරුත් කතා කරේ නෑ. රසායනික මාෆියාව මේ ඔක්කොම අභිබවා ගියා. මේ අවසානයේ අපි හිටපු ජනාධිපතිතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ තමයි මේකට ඔක්කොම වග කියන්න ඕනේ කියලා. තමන්ගේ දිස්ත්‍රික්කයට වකුගඩු රෝහලක් හදලා ඒ වගේම තම ජනාධිපතිවරණ හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරලා තව පවත්ව වෙනුවෙන් තම දේශපාලනය වෙනුවෙන් රසායනික පොහොර වෙනුවෙන් හිටගන්න තරම් ඒ මොනතරම් වනචාරී යුගයකද අපි ඉන්නේ කියන එකත් කනගාටුවෙන් ගොඩක් කියන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි. දැන් තාම ගැසට් එක ගහන්න බෑ පොහොරසා වනාතුර වෙනුවෙන්. ඒක අපිට දෙන ප්‍රශ්නේ මේක තාම ගහන්න නැතුව ඉන්නේ මේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ගැසට් එක මුදල් අමාත්‍යංශයෙන් තමයි ඉදිරිපත් කරේ. ඒ නිසා ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මේ ගැසට් එක ඉදිරිපත් වෙලා තියෙනවා. අද අත්සන් කරයි කියලා මට ආරංචිය ලැබුණා. ඒ නිසා අද රාත්‍රියේ වෙනකොට මේක ඇසට් පත්‍රේ නිකුත් වෙනවා. ඒක අපේ අමාත්‍යංශයෙන් නෙවෙයි, ඒක මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කරන්නේ.